ගුණසේන ITN Q&A පන්තිය සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය අයිබෝන් ගුණසේන ITN Q&A පන්තියෙන් අද සූදානම් වෙන්නේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන વિષය පිළිබඳව සාකච්ඡා කරන්න. ඔබ දන්නවා සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන વિષය කියන්නේ පන්ති කාමරයක් තුලට කොටු වෙලා කළ හැකි વિષයක් නොවේ. මේක ප්‍රායෝගික વિષයක්. නමුත් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔබට සිද්ධ වෙන්නේ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සපයන්න. ඒ සඳහා ඔබට මේ ප්‍රායෝගික දැනුම අනිවාර්යයෙන්ම තියෙන්නත් ඕනේ. අද අපි සූදානම් වෙන්නේ සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන વિષයෙහි ප්‍රායෝගික පැත්තක් පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරන්න. අදත් අපිත් එක්ක එකතු වෙනවා කලුතර අධ්‍යාපන කලාපයේ සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන વિષය පිළිබඳ ගුරු උපදේශිකා විජිතා ගුණවර්ධන මහත්මිය. අයිබෝන් මිස්. අයිබෝන් යශෝදා. අයිබෝන් දරුවනේ අද අපි පාපන්දු ක්‍රීඩාව ගැන තියෙන ප්‍රශ්න ඇසුරින් සාකච්ඡා කරමු. එතකොට මේ තියෙන්නේ පාපන්දුවා. එතකොට පාපන්දු ක්‍රීඩාවේ දක්ෂතා දෙකක් ලියන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි පාපන්දු ක්‍රීඩාවේ දක්ෂතා මොනවද කියලා බලමු. පාපන්දු ක්‍රීඩාවේ දක්ෂතා තමයි පන්දුව පාදයෙන් රැගෙන යාම දක්ෂතාවය. පන්දුව නවත්වීම දක්ෂතාවයක්. පාදයෙන් නැවැත්වීම දක්ෂතාවයක්. එතකොට පන්දුව ශරීරයේ පපුවෙන් නැවැත්වීම දක්ෂතාවයක්. ඒ වගේම තමයි පන්දුවට පහර දෙන එක හිසින් පහර දීම දක්ෂතාවයක්. පන්දුව ගෝලය වෙත එල්ල කිරීම තවත් දක්ෂතාවයක්. ක්‍රීඩකයේ මගහැරලා පන්දුව රැගෙන යාම දක්ෂතාවයක්. මේ වගේ පාපන්දු ක්‍රීඩාවේ දක්ෂතා කීපයක් තියෙන්න පුළුවන්. මෙන්න මේ දක්ෂතා ඇසුරින් දක්ෂතා දෙකක් තමයි ලියන්න කියලා තියෙන්නේ. එතකොට ඊළඟ ප්‍රශ්නේ තියෙනවා ඔබ සඳහන් කළ දක්ෂතාවය ආධුනික ක්‍රීඩකයෙකුට පුහුණු කරන ආකාරය දක්වන්න කියලා. අපි හිතමු පන්දුව රැගෙන යන එක කියලා. පාදයෙන් රැගෙන යන එක ආධුනික ක්‍රීඩකයෙක්ට කොහොමද පුහුණු කරන්න කියලා ඔගලන් ඒක ලියන්න ඕන. කොහොමද මේ පන්දුව ගෙනියන්නේ? පන්දුව ගෙනියනකොට මොන ආකාරයට පාදයෙන් රැගෙන යන්න තියෙන, පාදයේ මොන කොටසින්ද ගහන්නේ, එහෙම කියලා පැහැදිලි වෙන විදියට පන්දුව ආධුනික ක්‍රීඩකයෙක්ට කොහොමද මේක පුහුණු කරන්නේ, මේ කියපු දක්ෂතාවය කියලා පැහැදිලිව ලියන්න ඕන. ඊළඟට අහලා තියෙනවා පාපන්දු ක්‍රීඩාවේ තරඟ විනිශ්චය සඳහා සහභාගී වන අය සඳහන් කර ඉන්න එක් අයෙකුගේ කාර්යභාරය සඳහන් කරන්න කියලා තියෙනවා. පාපන්දු ක්‍රීඩාවේ තරඟ විනිශ්චය සඳහා සහභාගී වෙන්නේ ප්‍රධාන විනිසුරු හා සහාය විනිසුරු විතරයි. තරඟ විනිශ්චයට සහභාගී වෙන්නේ ප්‍රධාන විනිසුරු ඉන්නවා, ප්‍රධාන තීරණය ගන්නේ ප්‍රධාන විනිසුරු, ඊළඟ සහාය විනිසුරු කියලා සහාය විනිසුරුවරයෙක් ඉන්නවා. එතකොට මෙන්න මේක සඳහන් කළා මේ එක්කෙනෙක්ගේ කාර්යභාරය ලියන්න කියලා තියෙනවා. ඒත් අපි හිතමු ප්‍රධාන විනිසුරුට මොනවද තියෙන කාර්යභාරය? තරඟය පුරාවටම ක්‍රීඩකයින්ගේ නීති රීති, ක්‍රීඩකයින් ක්‍රීඩා කරනකොට අවශ්‍ය නීති රීති සඳහා සංඥා දීලා ඒ විනිශ්චය කරන්නේ ප්‍රධාන විනිසුරු. එතකොට ඒ වගේම තමයි යම්කිසි ක්‍රීඩකෙක් වැරද්දක් කරොත් ඒ වැරද්දට දඬුවම් ලබා දෙන්නේ ප්‍රධාන විනිසුරු. ඒ වගේ ඒ දඬුවම් සඳහා දඬුවම් ක්‍රීඩකයා කරන වැරද්දඬුව දඬුවමට කාඩ්පත් පෙන්නලා ඒ ක්‍රීඩකින් තරඟෙන් ඉවත් කරනවා නම් ඒ ඉවත් කරන්නේ ප්‍රධාන විනිසුරුමයි. ඒ වගේ ප්‍රධාන විනිසුරුගේ කාර්යභාරයන් කීපයක් තියෙනවා. මෙන්න මේ කාර්යභාරයන් දෙකක් තමයි සඳහන් කරන්න කියලා තියෙන්නේ. සහාය විනිසුරු ගත්තාම එයා පන්දුව පිටියෙන් පිටතට ගියොත් පන්දුව පිටියෙන් පිටතට යන එක ප්‍රධාන විනිසුරුට දැනුම් දෙන්නේ සහාය විනිසුරු. ඒ වගේ ක්‍රීඩකයෙක් අසනීපයක් වුණොත් අනතුරක් සිදු වුණොත් ඒ බව ප්‍රධාන විනිසුරුට දැනුම් දෙන්නේ සහාය විනිසුරුගේ කාර්යභාරය. මෙන්න මේ විදිහට මේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්න පුළුවන්. ගුණසේන ITN Q&A පන්තිය සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය මේ වොලිබෝල් ක්‍රීඩා පිළිබඳව දැනගත යුතු ප්‍රශ්න පත්‍රයට උත්තර ලිවිය යුතු කොටසක් ගැන හෝ අද අපි කතා කරමු. එතකොට මුලින්ම අපි වොලිබෝල් ක්‍රීඩාවේ දක්ෂතා මොනවද කියලා බලමු. වොලිබෝල් ක්‍රීඩාවේ දක්ෂතා ගත්තාම පුතේ අපි
මේක පිළිවෙලින් මේ දක්ෂතා පිළිවෙලින් යමු. අපි වොලිබෝල් ක්‍රීඩාව දක්ෂතා ගත්තාම පළවෙනි දක්ෂතාවයේ විදියට ගන්නෙ පන්දුව පිරිනැමීම. ඒ වගේම තමයි මේ පන්දුව පිරිනැමුවට පස්සේ අනිත් කණ්ඩායම කරන්නේ පන්දුව ලබා ගැනීම. ඒක තමයි මේ ක්‍රීඩාවේ දෙවෙනි දක්ෂතාවය වෙන්නේ. ඒකම පන්දුව ලබා ගත්තට පස්සේ ඒ කණ්ඩායම විසින් නැවත ප්‍රහාරය සඳහා පන්දුව ඔසවා දෙනෝ. ඒක තමයි තුන්වෙනි දක්ෂතාවය. ඊළඟට ප්‍රහාරය සඳහා පන්දුව ඔසවලා දුන්නට පස්සේ එම කණ්ඩායමේ ක්‍රීඩකයින් හෝ ක්‍රීඩිකාවන් විසින් පන්දුවට ප්‍රහාරය එල්ල කරනවා. ඒක තමයි හතරවෙනි දක්ෂතාවය. ඒ ප්‍රහාරය එල්ල කරනකොට විරුද්ධ පිළ විසින් කරන්නේ ප්‍රහාරය වළක්වනවා. ඒක තමයි පස්වෙනි දක්ෂතාවය. ඒ වැළක්වීමත් මග ඇරලා පන්දුව පිටිය තුළ පතිත වෙනවා නම් පිටිය රැකීම කියන දක්ෂතාවය තමයි හයවෙනි දක්ෂතාවයේ විදියට ගන්න පුළුවන්. ඔව්දුවේපිතේ දැන් අපි බලමු නැවත මේ දක්ෂතා හය. 1. පන්දුව පිරිනැමීම. 2. පන්දුව ලබා ගැනීම. 3. ප්‍රහාරය සඳහා පන්දුව ඔසවා දීම. 4. ප්‍රහාරය. 5. වැළැක්වීම. සහ 6. පිටිය රැකීම. ඊළඟට අපි බලමු වොලිබෝල් තරගයක මොනවද තියෙන සරල නීති රීති කීපයක් පිළිබඳව. වොලිබෝල් තරගයක තරඟ කණ්ඩායමක ක්‍රීඩකයින් හෝ ක්‍රීඩිකාවන් 12 දෙනෙක්ට ක්‍රීඩා කරන්න පුළුවන්. මේ 12 දෙනාගෙන් එකවර ක්‍රීඩා පිටිය තුළ ක්‍රීඩා කළ හැක්කේ ක්‍රීඩකයින් හෝ ක්‍රීඩිකාවන් 6 දෙනෙක්ට පමණයි. එතකොට අපි මේ ක්‍රීඩකයින් 12 දෙනාටම નિયમિત අංකයක් පැනඳගෙන තමයි ක්‍රීඩා කරන්නේ. ක්‍රීඩා පිටිය තුළ මේ ක්‍රීඩකයින් මුල් පේලියේ 3 දෙනෙකුත් පසුපස පේලියේ 3 දෙනෙකුත් ලෙස තමයි ක්‍රීඩා පිටිය තුළ ස්ථාන ගත කරන්නේ. එතකොට මේ ක්‍රීඩාව ආරම්භ කළා ලකුණු 25ක් එක කණ්ඩායමක් ලබා ගත්තට පස්සේ තමයි ක්‍රීඩා කණ්ඩායමේ එක වටයක් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි හිතමු මේක මේ ලකුණු 25 ලබා ගැනීමේදී කණ්ඩායම් දෙකම ලකුණු ලබා ගන්න අවස්ථාව වෙන විට එක කණ්ඩායමක් ලකුණු 24කුත් අනිත් කණ්ඩායම ලකුණු 24කුත් ලබා ගත්තොත් ලකුණු 25න් මේ තරඟ වටේ අවසන් වෙන්නේ නැහැ. මං හිතන්නේ දූලට පුතාලට පැහැදිලි ඇති. 24 සම වුණොත් ක්‍රීඩා කණ්ඩායම් දෙකම තරඟය අවසන් වෙන්න නම් ලකුණු දෙකක පරතරයක් තියෙන්න ඕන. එහෙමනම් මේ ක්‍රීඩා තරඟය අවසන් වෙන්නේ 26ේදී. ඒ වගේම තමයි 25 සම වුණොත් නැවත තරඟය අවසන් වෙන්නේ එක් කණ්ඩායමක් එක පරතරයක් ඇතුව ගත්තොත් 27ක් ලබා ගන්න ඕන. මේ විදිහට තරඟය අවසන් වෙන්නේ ලකුණු කීයෙන්ද ඒ හැම අවස්ථාවකම ලකුණු දෙකක පරතරයක් එන තාක් ඒ තරඟය පැවැත්විය යුතුයි. පැහැදිලි ඇති මං හිතන්නේ ඒක. එහෙම තමයි එක වටයක් අවසන් වෙන්නේ. තරඟ වට 3ක් තිබ්බොත් වට 2ක් ජයග්‍රහණය කළ කණ්ඩායම ජයග්‍රහණය කරනවා. එහෙම නැත්නම් තරඟ වට 5ක් දක්වා සමහර තරඟ පවත්වනවා. සංවිධායක මණ්ඩලයෙන්ගේ තීරණය අනුව තරඟ වට 5ක් පැවැත්වුවොත් තරඟ වට 4ක් ලකුණු 25න් අවසන් වෙනවා. 5වෙනි තරඟ වටය ලකුණු 15න් අවසන් වෙනවා. ඔව්. එතකොට දුවේ පුතේ දැන් අපි මේකේ ප්‍රශ්නයක් අරගෙන බලමු. ABC යන කොටස් තුනෙන් එක කොටසක පමණක් තෝරාගෙන පිළිතුරු සපයන්න කියලා තියෙන්නේ මේකේ. දැන් ක්‍රීඩා පිටියක් ඇඳලා ක්‍රීඩකයින් ස්ථානගත වෙලා ඉන්න ආකාරය මේකේ ලකුණු කරලා තියෙනවා. එතකොට ඒ ප්‍රගති හා ශක්තිය යන ක්‍රීඩා කණ්ඩායම් දෙක වොලිබෝල් තරගයේ ආරම්භයේ ප්‍රථම ක්‍රීඩකයින් ස්ථානගත කළ ආකාරය තමයි මේ ක්‍රීඩා පිටිය දක්වලා තියෙන්නේ. තරඟයේ පළමු පිරිනැමීම ප්‍රගති කණ්ඩායමට ලැබුණ අතර ශක්ති පිළ පන්දුව ලබා ගැනීම සඳහා ඉදිරිපත් විය. එතකොට ප්‍රශ්නය අහලා තියෙන්නේ ප්‍රගති පිළෙහි පන්දුව පිරිනමන ක්‍රීඩකයාගේ අංකය සඳහන් කරන්න කියලා තියෙනවා. එතකොට මේකේ විදියට පිළිතුර වෙන්නේ අංක 10.
පැහැදිලිනේ. එතකොට ඊළඟ ප්‍රශ්නය අහලා තියෙනවා එම පිරිනැමූ පන්දුව ක්‍රීඩා පිටියෙන් ඉවතට යන ලදී. විනිසුරු ලෙස තීරණය සඳහන් කර එම සංඥාව රූප සටහනකින් දක්වන්න කියලා තියෙනවා. එතකොට අංක 10 ක්‍රීඩකයා පන්දුව පිරිනැමුවාට පස්සේ පන්දුව පිටියෙන් පිටතට ගියාලු. එහෙමනම් විනිසුරු විදියට විනිසුරු කරන්නේ නලාව පිඹලා ක්‍රීඩා පිටියෙන් පිටතට ගියා කියලා අත් දෙක මෙහෙම කළා පෙන්නනවා. එතකොට ඒක ඕගොල්ලෝ රූප සටහනකින් ඇඳලා පෙන්වන්න ඕන. එතකොට ඊළඟ ප්‍රශ්නය තමයි මීළඟ පිරිනැමීම ලබා ගන්නා ශක්ති පිළෙහි ක්‍රීඩක අංකය සඳහන් කරන්න කියලා තියෙනවා. එතකොට ශක්ති පිළ එක වටයක් කර කැවෙනවා. එතකොට අංක 5 කියන ක්‍රීඩකයා තමයි ශක්ති පිළේ පිරිනැමීම ලබා ගන්නේ. හතරවෙනි ප්‍රශ්නය වොලිබෝල් තරඟයේ විනිශ්චය කිරීම සඳහා සිටිය යුතු විනිශ්චය මණ්ඩලයේ නිලධාරීන් 30 නම් කරන්න. මම ඔයගලන්ට ඒකේ උත්තරේ පැහැදිලි කරා. ප්‍රධාන විනිසුරු, සහාය විනිසුරු, ලකුණු සටහන්කරු 1 2 හා රේඛා විනිසුරුවන් 4 දෙනෙක් ඉන්න පුළුවන්. පැහැදිලි නේද? ගුණසේන ITN Q&A පන්තිය සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය. ඔව්. පුතාලට පේනවනේ දරුවනේ මේ තියෙන්නේ net ball එක. එතකොට මේ net ball ක්‍රීඩාව කියන්නේ මොකක්ද කියලා ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. ඕගොල්ලෝ මං හිතන්නේ මේ net ball ක්‍රීඩාව ගැන දන්නවා ඇති, සෙල්ලම් කළා ඇති. ඒ වුණත් අපි මේක නීති රීති වලට අනුකූලව, ඒ නීති රීති වලට අනුකූලව තමයි මේ ක්‍රීඩාව කරගෙන යන්න ඕන. එතකොට මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොටත් අපි දැනගෙන ඉන්න ඕන මේ net ball ක්‍රීඩාවේ නීති රීති මොනවද, කොහොමද මේ ක්‍රීඩාව කරන්න කියලා. දරුවනේ ඔයගල දැකලා ඇති ක්‍රීඩා පිට්ටනිය net ball ක්‍රීඩා පිටියක තමයි සෙල්ලම් කරන්නේ. මේ ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරන net ball ක්‍රීඩාවේදී ක්‍රීඩා කණ්ඩායමකට සෙල්ලම් කරනකොට ක්‍රීඩා කණ්ඩායමකට ඇතුළත් කරන්න ඕන ක්‍රීඩිකාවන් 12 දෙනෙක් ඇතුල් වෙන්න ඕන. එයින් ක්‍රීඩා කණ්ඩායමේ සෙල්ලම් කරන්නේ 7 දෙනයි. එතකොට මේ ක්‍රීඩිකාවන් විවිධ විදියට ඔයගලන් දැකලා තියෙන විදියට විවිධ ස්ථාන නාම පැලඳගෙන තමයි ක්‍රීඩාවේ යෙදෙන්නේ. එතකොට ස්ථාන නාම ඉස්සෙල්ලම ඔගලන් මම නිකන් මතක් කරලා දෙන්නම් මේ ස්ථාන නාම ගැන. ඒ විවිධ ස්ථානවල තමයි මේ ක්‍රීඩිකාවන් සෙල්ලම් කරන්නේ. ඒගොල්ලන්ට යන්න පුළුවන් සීමාවල් තියෙනවා. එතකොට ඒක අපි අධ්‍යයනය කරන්න ඕන ක්‍රීඩා පිටියක කොයි සීමාවෙද සෙල්ලම් කරන්න කියලා. ඉස්සර වෙලාවම අපි net ball ක්‍රීඩාවේ ආරම්භ කළා තියෙන්නේ. net ball ක්‍රීඩාව ආරම්භ කරේ ඇමරිකානු ජාතික ජෙනි ග්‍රීන් කියන මහත්මිය විසින්. එතකොට පුතේ මේ ඇමරිකානු ජාතික ජෙනි ග්‍රීන් මහත්මිය විසින් හඳුන්වලා දුන්නු net ball ක්‍රීඩාවට විවිධ ලෝකයේ විවිධ රටවල් දැන් මේ වෙනකොට මේ ක්‍රීඩාව යෙදිලා තියෙනවා. ඉතාමත් වේගවත් ක්‍රීඩාවක් විදිහට net ball ක්‍රීඩාව හඳුන්වලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවෙත් මේක දැන් ගොඩක් ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි මේ ක්‍රීඩාවේ තියෙන නීති රීති පිළිබඳව පොඩ්ඩක් හඳුනා ගමු. එතකොට මේ නීති රීති ගැන කතා කරනකොට ඒ නීති රීති වලින් විෂය නිර්දේශයට අදාළ නීති රීති කීපයක් ගැන අද අපි සාකච්ඡා කරමු. එතන මම කිව්වා ක්‍රීඩා කණ්ඩායමකට එක් පිළකට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකීන් ගණන 7 දෙනයි. ඒ 7 දෙනා අතරින් විවිධ ස්ථාන නාම පැලඳගෙන තමයි මේ ක්‍රීඩා කරන්නේ. අපි ස්ථාන නාම 7 හඳුන්වලා දුන්නොත් සෙන්ටර්, වින් ඇටැක්, ගෝල් ඇටැක්, ගෝල් ෂූටර්, වින් ඩිෆෙන්ස්, ගෝල් ඩිෆෙන්ස් හා ගෝල් කීපර්. මෙන්න මේ කියන 7 දෙනා තමයි net ball ක්‍රීඩා කණ්ඩායමකට ඇතුළත් වෙන්නේ. එතකොට මේ ක්‍රීඩිකාවන් යන ස්ථාන ගත්තාම net ball ක්‍රීඩා පිටියේ විවිධ ස්ථානවලට යනවා. විවිධ ස්ථානවල තමයි මේගොල්ලන්ට සෙල්ලම් කරන්න සිද්ධ වෙන්නේ. එතකොට ඒ විදිහට net ball තරඟයක විවිධ වයස් මට්ටම අනුව අපි හිතමු පාසල් මට්ටමේ දරුවන්ට නම් අවුරුදු 15න් 15, 17න් 15, 19න් 15 ඒ විදිහට විවිධ වයස් මට්ටම් අනුව කණ්ඩායම් තරඟ තියෙනවා. ජාත්‍යන්තර තරඟයක් ගත්තාම ඒ ජාත්‍යන්තර තරඟයක් පැයක් කාලයක් සෙල්ලම් කරනවා. මේ පැයක කාලය සෙල්ලම් කරන තුල කාර්තු 4කට සෙල්ලම් කරන්න පුළුවන්. එතකොට පළවෙනි කාර්තුව විනාඩි 15ක් සෙල්ලම් කළා, විනාඩි 3ක විවේකයක් දෙනවා, ආයි විනාඩි 15ක් සෙල්ලම් කරනවා.
ඒ විදිහට කාර්තු හතරක් සෙල්ලම් කළා මේ කාලය තුල ඒ කණ්ඩායම ලබා ගන්න ලකුණු ගන්න මත තමයි තරඟයේ ජයග්‍රහණය තීරණය වෙන්නේ. එතකොට ඒකම තමයි මේ netball ක්‍රීඩාවේ දක්ෂතා ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕන. netball ක්‍රීඩාවේ දක්ෂතා ගත්තාම අපි එකින් එක මතක් කරගමු. පළවෙනි එක පන්දුව ඇල්ලීම සහ විසිකිරීම. පන්දුව අල්ලන්න පුළුවන් වෙන්න ඕන, නිවැරදිව විසිකරන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට දෙවෙනි එක පාද හුරුව. පාද නිසි ආකාරයට තියන්න ඕන. ඒ පාද හුරුව කියන එකත් දක්ෂතාවයක් විදියට ගන්න පුළුවන්. ඊළඟට පන්දුව රැකීම. ඊළඟට ආක්‍රමණය කිරීම සහ විදීම කියන දක්ෂතාවය මේ netball ක්‍රීඩාවේ දක්ෂතාවයන් විදියට ගන්න පුළුවන්. පුතේදුවේ මේකේ netball ක්‍රීඩාව ගත්තාම මම දැන් හඳුන්වලා දුන්නා ස්ථාන නාම හතක් පිළිබඳව. එතකොට මේ ස්ථාන නාම හතේ අපි පැහැදිලි කරලා දෙන්නම්. ඒගොල්ලන්ට යන්න පුළුවන් සීමාවල් තියෙනවා ක්‍රීඩා පිටියේ. එතකොට ඒ සීමාවල් පොඩ්ඩක් ඔගොල්ලෝ දැනුවත් වෙන්න ඕන. මම දැන් මේ netball ක්‍රීඩා පිටියක් පෙන්වුවාම මේ ක්‍රීඩා පිටියේ අපි අංක කරනවා. අංක 1 2 3 4 5 කියලා අංක කළා තියෙනවා මේ ක්‍රීඩා පිටියේ. එතකොට මම කියන්නම් මේ එක එක ස්ථානවලට නම් කියලා එයාට යන්න පුළුවන් අංක. එතකොට ඕගොල්ලන් ඒකෙන් පැහැදිලි වෙයි මෙයා කොයි තැනද සෙල්ලම් කරන්න ඕන කියලා. එතකොට අපි සෙන්ට මැද සෙල්ලම් කරන සෙන්ට කියන ක්‍රීඩිකාව ගත්තොත් ඒ ක්‍රීඩිකාවට යන්න පුළුවන් මේ ක්‍රීඩා පිටියේ 2 3 4 කියන කොටස් වලට විතරයි. එතකොට ඊළඟට WA කියන ක්‍රීඩිකාව ගත්තොත් WA ක්‍රීඩිකාවට යන්න පුළුවන් අංක 2 හා 3 කියන කොටස් වලට විතරයි. ඊළඟට GA ඒ කියන්නේ ගෝල් ඇටැක් ගත්තොත් අංක 1 2 හා 3 කියන ක්‍රීඩා පිටි කොටස් වලට විතරයි එයාට සෙල්ලම් කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි බලමු ඩිෆෙන්ඩ් කරන ක්‍රීඩිකාවන් ගැන. එතකොට ගෝල් ඩිෆෙන්ස් GD කියලා ගත්තොත් එයාට යන්න පුළුවන් 3 4 හා 5 කියන කොටස් වලට විතරයි. ඊළඟට වින් ඩිෆෙන්ස් ඒ කියන්නේ WD ගත්තොත් එයාට යන්න පුළුවන් 3 හා 4 කියන කොටස් වලට විතරයි. ඊළඟට අවසාන ක්‍රීඩිකාව ගෝල් කීපර් ගත්තොත් එයාට යන්න පුළුවන් 4 හා 5 කියන කොටස් වලට විතරයි. මෙන්න මේක ඉතාමත් පැහැදිලිව තේරුම් ගන්න ඕන. මෙන්න මේ කියන සීමාව තුළ විතරයි මේ ක්‍රීඩිකාවන්ට සෙල්ලම් කරන්න පුළුවන් කියලා. netball ක්‍රීඩා තරගයක විනිශ්චය ප්‍රධාන විනිසුරුවන් දෙපළක් ඉන්නවා. කාලගණක නිලධාරීන් දෙදෙනයි ලකුණු සටහන් කරුවන් දෙදෙනයි තමයි netball ක්‍රීඩා තරගයක සිටින නිලධාරීන් විදියට ගණන් ගන්න. එතකොට ප්‍රධාන විනිසුරුවන් දෙපළ ගත්තාම ඒ විනිසුරුවන් දෙපළ ක්‍රීඩා තරගයක netball විනිශ්චය කරන්නේ ක්‍රීඩා පිටියේ දෙපස. ඒ කියන්නේ ප්‍රධාන විනිසුරුවන් දෙන්න ක්‍රීඩා පිටියේ එක් අර්ධයක් එක විනිසුරුවක් විනිශ්චය කරනවා, අනිත් අර්ධය අනිත් විනිසුරු විසින් විනිශ්චය කරනු ලබනවා. ඊළඟට කාලගණක නිලධාරීන් කරන්නේ කාලය ගණනය කිරීම තමයි. ඒ කාලය ගණනය කිරීමේදී මේ තරගය පවත්වන කාලය තීරණය කළා තියෙනවා තරඟ සංවිධායක මණ්ඩලය විසින්. ඒ කාලය තුළ ලබා ගන්න ලකුණු මත තමයි ජයග්‍රහණය තීරණය වෙන්නේ. කාලගණක නිලධාරීන් කරන්නේ මෙන්න මේ කාලය ගණනය කිරීම. ඒ වගේම ලකුණු සටහන් කරුවන් විසින් කරන්නේ ඒ කණ්ඩායම විසින් ලබා ගන්නා ලකුණු නියමිත ආකාරයට සටහන් කර ගැනීම වගේම ඒ කණ්ඩායමේ මැද යැවුම යවන්නේ කොයි කණ්ඩායමද කියන එකත් මේ ලකුණු සටහන් කරුවන් විසින් සටහන් කරගනු ලබනවා. එතකොට දරුවනේ දැන් අපි බලමු දඬුවම් යවුමක් ලබා දෙන්නේ කොහොමද කියලා. දැන් අපි හිතමු යම්කිසි ක්‍රීඩිකාවක් පන්දු අතේ තියෙනකොට තවත් අනිත් කණ්ඩායමේ ක්‍රීඩිකාවක් බාධාවක් වෙන විදිහට ඇඟේ වදින ශාරීරික ඝට්ටනයක් සිදු වෙනවා. එහෙම වුණොත් ඒ කණ්ඩායමට බාධාවක්නේ. එතකොට දෙනවා දඬුවම් යවුමක්. අර ශාරීරික ඝට්ටනය සිදු ක්‍රීඩිකාව
අනිත් දඬුවමක් ලබා දීලා අනිත් කණ්ඩායමකට අනිත් කණ්ඩායමට දඬුවම් යැවුමක් ලබා දෙනවා නිදහසේ දාන්න පුළුවන් විදියට. ඒ වගේම තමයි සී අඩි 3 සීමාවට වැඩිය අඩු සීමාවක ඉඳලා බාධා කිරීමක් කරොත් යම් ක්‍රීඩිකාවක අතේ පන්දුව තියෙනකොට අඩි 3කට වඩා ආසන්නයේ සිට බාධා කිරීමක් කරන්න බෑ. එහෙම කරොත් ඒ ක්‍රීඩිකාවට නැවත දඬුවමක් ලබා දීලා අර කණ්ඩායමට දඬුවම් යැවුමක් ලබා දෙනවා. මම හිතන්නේ පැහැදිලි ඇති ඔයගලට මේ කියපු ටික. ඔව්. එතකොට මේ නෙට්බෝල් ක්‍රීඩාවේ පුතේ දුවේ අපි දඬුවම් යැවුම් නිදහස් යැවුම් ගැන කතා කරොත් ගොඩාක් වෙලා කතා කරන්න පුළුවන්. ඒ සියලු දේ කතා කරන්නට මේ අවස්ථාවක් නෙමෙයි. ඒ ගැන ඔයගොල්ලෝ අධ්‍යයනය කරන්න ඕන. ප්‍රශ්න සාකච්ඡා කළ ප්‍රශ්න දිහා බැලලා කොහොමද මේ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කියලා. මොකද මේ වෙලාව ඇතුළත ඒ සියල්ල කියන්න බෑ. එතකොට දැන් අපි කතා කරා වගේ මේ අශෝදා අපි ඊට පස්සේ බලමු කොහොමද මේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ මේ නෙට්බෝල් ගැන මොනවද අහලා තියෙන ප්‍රශ්න කියලා. ඒකට මට පොඩක් උදව් කරන්න. මම පන්දුව යශෝදාට දීලා අපි කතා කරමු කොහොමද මේ ප්‍රශ්න තියෙන්නේ කියලා. ඔව්. එතකොට අපි එක ප්‍රශ්නයක් ගමු. මේ අහලා තියෙන ප්‍රශ්නයක් තමයි නෙට්බෝල් ක්‍රීඩාවේ දක්ෂතා දෙකක් නම් කරන්න. එතකොට මේකෙදි දක්ෂතා මම කීපයක් කිව්වා. පන්දුව ඇල්ලීම සහ විසිකිරීම, පන්දුව පාලනය කිරීම, පාදහුරුව, රැකීම, විදීම, මෙන්න මේ කියන දක්ෂතා වලින් දක්ෂතා දෙකක් නම් කරන්න කියලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ නෙට්බෝල් ක්‍රීඩාවේ මේ දක්ෂතා කොහොමද ආධුනික ක්‍රීඩකයෙකුට පුහුණු කරන්න කියලා අපි පැහැදිලි කරන්න කියලා තියෙනවා ප්‍රශ්නෙක. එතකොට මේකෙදි අපිට පැහැදිලි කරන්න පුළුවන් අපි හිතමු පන්දුව විදීම කියන දක්ෂතාවය කොහොමද ආධුනික ක්‍රීඩකයෙකුට පුහුණු කරන්න කියලා. පුහුණුකරුවෙක් විදියට මේ ක්‍රීඩාව ආධුනික ක්‍රීඩකයෙක් අරගෙන මුලින්ම යම් කිසි එම් එකකට පන්දුව බිත්තියක හරි රවුමක් ඇඳලා ඒකට පන්දුව ගහන්න ළමයාට පුරුදු කරනවා. ඒක ළඟ ඉඳලා කරනවා, ඊට ටිකක් ඈත ඉඳලා කරනවා. ඒ විදියට පියවරෙන් පියවරට කොහොමද ආධුනික ක්‍රීඩකයෙක්ට මේ විදීම කියන දක්ෂතාවය පුහුණු කරන්න කියන එක පැහැදිලි කරලා ලියන්න ඕන. අන්න ඒක තමයි බලාපොරොත්තු වෙන පිළිතුර. අදත් මේ විෂය පිළිබඳ විෂය කරුණු බෙදා හදා ගන්නට අපිත් එක්ක එකතුනේ කලුතර අධ්‍යාපන කලාපයේ සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂය පිළිබඳව ප්‍රවීණ ගුරු උපදේශිකා විජිතා ගුණවර්ධන මහත්මිය. ඔබතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධයෙන් පිළිබඳව. ඒ වගේම ඉදිරි දිනකදීත් සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂයෙන් හමු වීමේ බලාපොරොත්තුෙන් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.